මාධ්‍ය ප්‍රකාශකතුමා දල සලහප් පෙරම මැතිතුමා කියනවා රට වහන්නේ නැත්තේ ඇයි කියන කාරණාවට අදාළව රටවල් ලෝකයේ වහන ක්‍රම තුනක් තියෙනවලු එක ක්‍රමයක් රට සම්පූර්ණයෙන් වහනය කළු ඒකලු සමහර රටවල් අනුගමනය කරන්නේ තව ක්‍රමයක් රට සම්පූර්ණයෙන්ම අරිණය කළු ඒකලු තවත් සමහර රටවල් අනුගමනය කරන්නේ තව ක්‍රමයක් තියෙනවලු ඇරලත් නැති වහලත් නැති ක්‍රමයක් අනුගමනය කරන රටවල් විදියට ඒකලු ශ්‍රී ලංකාව මේ වෙලාවේ අනුගමනය කරන්නේ අපි ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාට කියනවා වරද්ද ගන්න එපා අපි මේ හැප්පෙන්නේ වෛරසයක් එක්ක වෛරසයක හැප්පෙනකොට අහවල් රටට අහවල් ක්‍රමේ අහවල් රටට අහවල් ක්‍රමේ ශ්‍රී ලංකාවට මේ ක්‍රමේ කියලා දෙයක් උදා ගන්න බෑ මේක වෛරසයත් එක්ක හැප්පෙන්න තියෙන එක න්‍යායයි ඒක තමයි වෛරස න්‍යාය ඒකෙදි ඔය කියන ක්‍රම තුනම අදාළයි වෛරසයත් එක්ක හැප්පෙන්න හැබැයි අපි මේ ක්‍රමය තෝරාගන්නේ වෛරසය ඒ රට ඇතුලේ ඒ මොහොතේ කොහොමද පැතිරිලා තියෙන්නේ කියන කාරණාවත් එක්ක ඒ නිසා අලහප්පෙරුම මැතිතුමාට අපි පෙන්නනවා කරුණාවෙන් මෙන්න මේ ප්‍රස්ථාරය දිහා බලන්න මෙන්න මේ ප්‍රස්ථාරය දිහා බැලුවාම ඔයාට පෙනෙයි ලෝකයේ අනිත් රටවල් සහ ශ්‍රී ලංකාව කොතනද අද තියෙන්නේ කියලා එතකොට මේ ප්‍රස්ථාරයේ උඩින්ම කොළපාටින් තියෙන ශ්‍රී ලංකාව එතකොට මේ ප්‍රස්ථාරයෙන් පැහැදිලිව පෙන්නනවා අද ලෝකයේ වෙන රටක නැති ආපදාවක් අනතුරක් අපේ රටට තියෙනවා කියලා ඒ නිසා අර අලහප්පෙරුම මැතිතුමා කියපු ක්‍රම තුනෙන් අපි වඩාම දරුණු ඒ කියන්නේ වෛරසයට වඩාම දරුණු ක්‍රමවේදය අනුගමනය කරන්න ඕනේ කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්මිතයත් අපේ රටේ සියලු සෞඛ්‍ය සේවාවේ ඉන්න කාර්ය මණ්ඩලයේ විශේෂඥයන්ගේ විද්වතුන්ගේ නිර්මිතය. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේක විද්‍යාවත් එක්ක කරන සෙල්ලමක් විදිහට සෙල්ලම් කරන්න එපා. දේශපාලනිකව මේකට එහෙට මෙහෙට වචන හුවමාරු කරගනිමින් විවිධ ආකාරයෙන් සාධාරණී කරගන්න. ඒ වගේම රමේෂ් පතිරණ අමාත්‍යවරයා වෛද්‍යවරයෙක් එතුමා වෛද්‍යවරයෙක් වෙලා ඉඳගෙන කියනවා කලින් අවස්ථාවල ලොක්ඩවුන් කරපු ඒවා සාර්ථක වුණේ නැහැ කියලා. අපි රමේෂ් පතිරණ අමාත්‍යතුමායෙන් අහනවා ඔයා මොකට සාපේක්ෂවද මෙහෙම කියන්නේ? අපි යමක් කියනවා නම් ඒකට සාපේක්ෂ යමක් තියෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ ලොක්ඩවුන් කරපු එක අවස්ථාවකවත් හෝ නොකරපු එක අවස්ථාවකවත් සෞඛ්‍ය සේවාව විදියට කරාම කොහොමද නොකරාම කොහොමද කියලා රෝගය පුරෝකථනය කරේ නැහැ. පුරෝකථනය කරන දත්ත ටික එකතු කරේ නැහැ. ඒ PCR පරීක්ෂණ ටික කරේ නැහැ. අපිට මතකයි මේ රෝගය යන්තම් බැහැලා යනවා වගේ පේනකොට ජනාධිපතිතුමා ජන හමුවකදී කියනවා රටේ මහ ජනතාවගේ කෙනෙක් PCR යන්ත්‍රයක් ඉල්ලනකොට දැන් PCR යන්ත්‍ර නෙවෙයි අපි දෙන්නේ වැක්සින් කියලා. මේක ජනාධිපතිතුමාගේ කියමනක් වුණාට මේ කියමන ජනාධිපතිතුමාට ලණුවක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීපු එකක් කියලා අපි බරපතල විදියට විශ්වාස කරනවා. ඒක නිසා තමයි අපේ රටේ මේ මරණ අනුපාතය මේ විදියට ඉහළ යන්නේ අපේ රට මෙච්චර අනතුරක වැටෙන්නේ. ඒ නිසා අපි කියනවා රමේෂ් පතිරණ ඇමතිවරයාට රටේ රෝගය කොහෙවත් පුරෝකථනය කරන්නේ නැතුව ලොක්ඩවුන් එකෙන් පස්සේ මොකද්ද උනේ කියන එක රමේෂ් පතිරණ ඇමතිවරයා කොහොමද දැනගත්තේ කියන එක අපිට පැහැදිලි කරන්න මොකද එතුමා වෛද්‍ය විද්‍යාව අදාරපු කෙනෙක් නිසා. Breaking.lk